Hello guys, මේක තමයි අපේ අලුත්ම video tutorial series එක අපි Java Planet YouTube channel එකෙන් කරන AI apps mobile solution team එකත් එක්ක. මේ series එකෙන් අපි බලන්න යන්නේ Android වලින් chat application එකක් හදන විදිය step by step මුලින්දම කොහොමද project එකක් start කරලා chat app එකක් develop කරන්න කියලා. අපි අවසානයේ chat app එක step by step develop කරලා Play Store එකට publish කරන part එක වෙනකන් අපි මේ series එකේ කරනවා. ඔයාලට පුළුවන් සම්පූර්ණ chat app එකක් හදන විදිය මේ series එකෙන් ඉගෙන ගන්න. හරි අපි බලමු වෙනනම් අපි මොනවාද step by step අපිට කරන්න තියෙන්නේ කියලා. හරි අපි බලමු අපි මේ series එකෙන් මොන විදිය chat app එකක්ද හදන්නේ කියලා. අපි දැනට පබ්ලිෂ් කරලා තියෙනවා chat app එකක් අහඹ කතා කියලා. ඒක අපි AI apps mobile solution team එකෙන් තමයි ඒක develop කරලා publish කරලා තියෙන Play Store එකට. අපි බලමු example ඒ app එක. මේ තියෙන්නේ ඒ app එක. ඒ app එකද ඇත්තටම ගත්තොත් WhatsApp, Viber වගේ app වලට වඩා වෙනස්. ඒකට හේතුව තමයි මෙතනදී අපි chat කරන user අපිට randomly තමයි select කරලා දෙන්නේ. එතකොට ඇත්තටම කරන්න තියෙන්නේ එතෙන්දී අපිට user කෙනෙක්ව select කරන්න බෑ. අපිට තියෙන්නේ මෙන්න මේ button එක click කරලා අවශ්‍ය user හොයාගන්න තමයි තියෙන්නේ. එතකොට තව user කෙනෙක් chat කරන්න start කරද්දී අර chat කරන්න search කරන දෙන්නව එකම room එකකට join කරලා දෙනවා. එතකොට ඇත්තටම මෙතනදී වෙන්නේ random chat එකක්. එතකොට අපි හිතමු මේ විදියට එකනික් chat කරන්න පටන් ගනිද්දී ඒක අනිත් එක්කනටත් ඒ විදිහටම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එකම ගත්තොත් මේ දෙන්න එකම chat room එකක තමයි දැන් ඉන්නේ. හැබැයි මෙතන randomly තමයි chat එක වෙන්නේ. Example එකක් ගත්තොත් මේක Omegle වගේ app එකක්. හරි එතකොට Viber, WhatsApp, Messenger වගේ app ගත්තොත් එතනදී අපිට specify user list එකක් පෙන්නනවා. ඒ app එක හරහා register වුණ users ලට විතරයි අපිට අපිත් එක්ක කනෙක්ෂන් එකක් තියෙන users like විතරයි අපිට chat කරන්න පුළුවන්. අපිට හැම user කෙනෙක් එක්කම chat කරන්න බෑ. අපිට අවශ්‍ය නැති users ලා ban කරන්න පුළුවන්. අපිට එතනදී choice එකක් තියෙනවා. අන්න ඒ විදිහේ users ලා list එකක් ඉන්න අවශ්‍ය user අපිට තෝරගන්න පුළුවන් විදිහේ chat app එකක් හදන විදිහ තමයි අපි මේකදී බලන්න යන්නේ. හරි එතනදී අපි මෙන්න මේ ස්ටෙප් ටික තමයි chat app එක design කරද්දී අපි කරන්නේ. මුලින්ම project එකක් start කරලා අපි පළවෙනි ස්ටෙප් එක විදියට coding ස්ටෙප් එක විදියට පටන් ගන්නෙ chat app එකේ user sign up එකයි. User sign up එක තමයි පළවෙනි ස්ටෙප් එක වෙන්නේ. ඊළඟට login එක home page මේ විදියට අපි step by step මේ development කරලා අවසානයේ app එක finalize කරනවා. App එක finalize කරාට පස්සේ අපි ඊළඟට පෙන්නනවා කොහොමද Play Store එකට app එක හරියට publish කරන්න කියලා. ඊට පස්සේ publish කරාට පස්සේ app එකේ ඉතුරු updates කොහොමද කරන්නේ මේ වගේ දේවල් අපි අවසානයේට මේ series එකෙන් බලනවා. හරි එතකොට අපිට simply ගත්තොත් මේ chat app එකේ මම ආයෙත් කිව්වොත් අපිට පුළුවන් chat app එකට register වෙන්න. ඊට පස්සේ අපේට පුළුවන් chat app එක හරහා අපිට අවශ්‍ය users ලව connect කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි අපිට connect වෙච්ච specify user කෙනෙක් select කරලා එයාත් එක්ක chat කරන්න පුළුවන්. අන්න ඒ basic concept එකට තමයි අපි මේ chat app එක develop කරන්න පටන් ගන්නෙ. හරි. අපි බලමු එහෙනම් කොහොමද මේක start කරන්න කියලා. හරි මම මුලින්ම start කරනවා Android Studio එක. මම Android Studio කියන software එක තමයි මේකට use කරන්නේ. ඔයාලට මේ channel එකේම අපි කලින් කරලා තියෙන Android start කරපු අපි Android development පටන් ගත්ත series එකක් තියෙනවා. ඔයාලට ඒකෙන් පුළුවන් basically කොහොමද අපේ laptop එකේ කොහොමද Android development පටන් ගන්න කියලා idea එකක් ගන්න පුළුවන් මේ series එක බැලුවොතින්. එතෙන්දී අපි කියාදෙන කොහොමද Android Studio install කරන්නේ, ඊට පස්සේ කොහොමද Java install කරන්නේ, ඒ step ටික අපි tutorial series එකේදී කියා දෙනවා. ඒ series එකේම අපි කියා දෙනවා basic Android වලින් අපි development කරද්දී අපි use කරන components කීපයක්. එතකොට ඔයාලට ඒ series එකෙන් පුළුවන් basic idea එකක් ගන්න Android ගැන. හරි එහෙනම් අපි බලමු කොහොමද
ප්‍රජෙක්් එකක් පටන් ගන්න කියලා මම මෙති ස්ටාර්ට් නිව ඇන්ඩරෝයිඩ් ස්ටඩියෝ ප්‍රජෙක්් කියන එකින් ප්‍රජෙක්් එකක් ස්ටාර්ට් කරනවා. මම මෙතැදි මුලින්ම දෙන්නම් ඇක්ටිවිට එක එම්ටි ඇක්ටිවිට එකක්. ඉටවස මගේ ඇප්ලිකේෂන් එකට නමක් දෙන්න අවශ්‍ය. මං දෙන්නම් අපි හිතමු මයිචැට් ඇප් කියලා. ඊට පස්ස අවශ්‍ය ප්‍රජෙක්් ලොකේෂන් එක දෙන්න ප්‍රජෙක්් එක සේවෙන් අවශ්‍ය. ඊට පස ලැංවේජ් එක සිලෙට් කරන ජාව කියලා. ඊට පස්සේ මිනිමම් API ලේවල් එක කියන්න අපිට මේ ඇප් එක රන් කරන්න අවශ්‍ය මිනිමම් ඇන්ඩරෝයි් ඩිවයිස් එකේ API ලෙවල් එක අපිට මෙතන සිලෙට් කරන්න පුල. තිකුණු මෙතන ජෙලිබීන් කියන සාමාන්‍යයෙන් දැනට වැඩි භාවිතාවෙන් නැතිවර්ෂණයක්. එතකොට එත ඒත් කමන්න අපි වර්ෂණ එක සිලෙට් කරමු මිනිම වර්ෂණ එක විදිහට. හරි, එතකොට ඊට පස්සේ මං මේ ප්‍රොජෙක්් එක ෆිනිස් කරනවා. එතකොට ක්‍රියේට්ටලා අවසාන වෙනවා. අනිද්‍යතම ඔගුලන් මතක තියාගන්න ඕන ප්‍රොජෙක්් එක බිල්් කරන වෙලා විදිනත් අපි ප්‍රොජෙක්් එක සම්බන්ධයෙන් කෝඩින් කරන වෙලාවෙදී වඩාත් හොඳම දේ තමයි ඔගුලා ඉන්ටේට් කනෙක්ෂන් එකත් එක්ක ඉන්නවනම්. මොකද සමහර වෙලාවට මේකේ සමහර ප්‍රොසෙස් එක්සිකියුට් වෙන්න ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අවශ්‍ය වෙනවා. ඕෆ්ලයින් වැඩ කරන්නත් පුළුවන් මේකේ. හැබැයි වඩාත්ම හොඳ ඔගුලා ඔන්ලයින් ඉන්නවනම්. හරි, එතකොට අපේ ප්‍රොජෙක්් එක දැන් බිල්ඩ් ඩ්‍රයිවරයි. ඒ අපිට බලාගන්න පුළන් පල්ලහ ප්‍රෝග්‍රස් බාරලින් අපිට පෙන්නවා අපේ ප්‍රොජෙක්් එක තත්ත්ේ මොකක්ද කියලා. හරි, ඔන්න දැන් ප්‍රොජෙක්් එක බිල්ඩලා ඉවරයි. ප්‍රොජෙක්් එක අපි ගත්තොත් මං එක යන්නම් ලේව් රිසෝස් ෆෝල්් එකේ ලේව් කියන ෆෝල්් එකේ තියෙනවා ඇක්ටිවිට අන්ඩස්කෝ මේන් කියලා එක්ල් ෆයිල්ල. ඊට පස්සේ අපේ ජාව ක්ලාස් එකක් තියෙනවා මේන් ඇක්ටිවිටි කියලා. එතුකට ඇත්තරම තියෙන්නේ මේ ඇන්ඩරෝයිඩ් ඇප් එකේ එක ඉන්ටෆේස් එකක්. මං ඒක ඕපන් කරෝතින්. එතකොට ඉන්ටෆේස් එක අපිට බලාගන්න පුළුවන් එක ටෙක්ස් එකක් විතරක් තියෙනවා. එහෙනම් අපි මෙතනි දන් තමයි අපේ ඩිසයිනින් එහෙම නැත්තං ඩිසයිනින් ඔලින් පස්සේ කෝඩින් ස්ටාර්ට් කරන්න ඕන. අපි කෝඩින් පාට් එක එහෙම නැත්තං අපේ පළවෙනි ටාස් එක තමයි ඇප් එකේ සයින් අප් එක ක්‍රියේට් කරන එක. අපි ඒක ඊළඟ ටියුටෝරියල් එකින් බලමු.